මෙවස්ථාවට සහභාගී සිටින තමුන් වහන්සේලා සියලු දෙනාගේම අතවස. ඇත්තටම බ්‍රිගේඩිය ජුඩ් ප්‍රාම්බු මහතා කිව්වා මේ සමාජය වෙනස් කරන්න ඉස්සෙල්ලම තමන්ගෙන් පටන් ගන්න කියලා. තමන් වෙනස් වුණාට පස්සේ තමන්ගේ ගෙදර බිරිඳ දරුවන් ඥාතීන් ඒ අය වෙනස් කරන්න පටන් ගන්න. ඒක තමයි ආරම්භය. එහෙම කියනකොට අපේ මලින්ද සන්ත ළඟ ඉඳලා මට කිව්වා බිරිඳ වෙනස් කරගත්තොත් බිරිඳ ඇවිල්ලා සින්දුත් කියන තත්ත්වයට එනවා. අර සින්දුව කිව්වේ අපේ පත්මිනී මහත්මිය අපේ මලින් මහතාගේ බිරිඳ. ඉතින් වෙනස් වුණාම අපි ඔක්කොම එකට එකතු වෙනවා. ඒ වගේම තමයි මේ ආයතනයේ දිනදු උත්සව ශාලාවේ හිමිකරු අපේ හිමිකරුගේ තාත්තා ගොන්න මුදාවේ නිලධාරී ඒ සඳකිත් මහත්මයාගේ තාත්තා. ඉතින් සඳකිත් මහත්මයා වෙනස් වෙලා ගොඩක් කල ඒත් එක්ක තමයි අපි කාලයක් තිස්සේ මේ දේශපාලන අවබෝධයෙන් වැඩ කරන්නේ. එතුමා තමන්ගේ තාත්තට ගෞරවයක් පිණිස අද මේ කටාන ආසනයේ ත්‍රිවිධ හමුදා සාමූහිකයේ මේ ශාලාව අපිට තාත්තට ගෞරවයක් විදිහට නොමිලේම අපිට දෙන්නේ. ඇත්තටම අපි වැඩ කරන්නේ එහෙම තමයි. සමහරව අහනවානේ කොහෙන්ද NPP එකට සල්ලි? මේ වගේ වියදම් කරලා වැඩ කරන්න ලක්ෂ ගණන් සල්ලි කොහොමද? මේ අපි ගොඩක් ඒවා ඇත්තටම එහෙම දායකත්වයෙන් තමයි කරන්නේ. පත්මිනී මාත්‍ය සින්දුවක් කියලා සල්ලි ගන්නෙ. ඒ ස්වේච්ඡාවෙන් තමයි අපි මේ ගොඩක් දේවල් එදා ඉඳලා අද දක්වාත් හෙටත් වර්ධනය කරගෙන යන්නේ. ඒ අදිෂ්ඨානයේ තියෙනවා නම්, උමනාව තියෙනවා නම්, සම්පත් අනිකුත් මිල මුදල් හොයාගන්න එක එච්චර අමාරු අභියෝගයක් නෙමෙයි. රට හදන්නත් උමනාවක් තියෙනවා නම් ඒව ඇත්තටම ජයග්‍රහණය කරන්න බැරි අභියෝග නෙමෙයි. යුද්ධය අවසන් කරන්න ඉලක්කයක් ඔයාලට තිබුණා. විවිධ බාධකාව කකුලෙන් ඇද්දා. හැබැයි චිත්ත ධෛර්යයත් එක්ක අවසානයේ ඉලක්කය සම්පූර්ණ කරා. ඒ ඉලක්කය තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන්. මෙතන ගහලා තියෙන්නේ කළ නොහැක්කක් නොවේ. ඒ කියන්නේ ඒකනේ. අපිට අදිෂ්ඨානයේ හිත තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ, ඕන දෙයක් කරන්න පුළුවන්. මිනිස්සු තමයි මේ සමාජය වෙනස් කරන්නේ. අපි ආදි යුගයේ වනචාරීව කැලෑ තුල ඇඳුම් පැළඳුම් නැතුව ගස් ගල්ලට හිටපු කාලයක් තිබුණා. මිනිසාගේ මූලික අවදී. එහෙම හිටපු මිනිසා අද නූතන සමාජය තුළ මෙවැනි හෝ පහසුකම් ලබන තැනක ජීවත් වෙන්නේ මිනිසා විසින්ම නිර්මාණය කරන ලද දේවල් වලින්. අනාගත ලෝකයේත් එහෙම තමයි. අනාගත ලංකාවත් එහෙම තමයි. බැහැ කියලා කිසි දෙයක් නැහැ. කළ නොහැක්කක් නොමෙතනම් මේ රට හදන්න අපිට පුළුවන්. මේක හදන්න බැහැ කියන්නේ බොරු. අපි හදලා පෙන්නන්න. රට හදන්න නම් පළවෙනියෙන් ඕනි විනය. හමුදාවේ ඔබ ඉගෙන ගත්තේ භාවිතාවේ ඉගෙන ගත්ත විනය. රටක නීතිය විනය විධානය නීතිය විධානය නැත්තම් රට අයාලේ යන නන්නත්තර වේ. අද මේ වෙලාව තියෙන්නේ දේශපාලන නායකයන්ට විනයක් නැහැ. දේශපාලන පක්ෂයට විනයක් නැහැ. ඒ දේශපාලන පක්ෂයේ හොබවන ආණ්ඩුවට විනයක් නැහැ. ඒ ආණ්ඩුවේම කාබන් කොපිය වෙච්ච විපක්ෂයටත් විනයක් නැති වෙනවා. එතකොට මුළු පාර්ලිමේන්තුවම විහිළුව ජෝක් එකක් වෙනවා. දැන් බලන්න මේ දවස්වල ආණ්ඩු පක්ෂේ විපක්ෂේ
ඔක්කොම කතා කරන ඔබේ පාන්දර පාර්ලිමේන්තුවේ විනය පිරේලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ගුණේ නැති වෙලා මේක හදන්න ඕනි ඒකට ආචාර ධර්ම ගේන්න ඕනි කියන්නේ විනය කඩපොස්තාරල දැන් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ආණ්ඩුපක්ෂයේ ප්‍රබල චෝදනාවක් මොකද්ද සජිත් ප්‍රේමදාස ආණ්ඩුපක්ෂයට සත්තුන්ගේ නම් කියලා බයින හරක බూరుව එහෙම නෙමෙයි ඇහෙනවනේ පොඩ්ඩමයින්ට තින්න බෑ පාර්ලිමේන්තුවේ එක එක නම් කියලා සජිත් ප්‍රේමදාස බයිනවා එනිසා පාර්ලිමේන්තුවේ තියෙන අර රීති 90 රීති වගන්ති කියවල 82 86 90 සජිත් ප්‍රේමදාසට එරෙහිව යෝජනාවක් සම්මත කළා වහාම විනය ක්‍රියාමාර්ග ගන්නවා දැන් කියන්නේ කවුද ඒ යෝජනාව ගේන්නේ කවුද ගේන්නේ නියම විනය තියෙන හාදයා තිස්ස කුට්ටි ආරච්චි ඉතින් hina යන්නේ නැත්ද අපිට ද සජිත් හරක් හරක්වා බූරුවා කියලා සත්තුන්ගේ නම් කියලා කෑ ගහනවා බයිනවා මන්ත්‍රීවරුන්ට පරිභව කරනවා කියලා ඒක වෙනස් කරන්න ඕනේ කියලා යෝජනාවක් ගේනවා ආණ්ඩුපක්ෂයේ තිස්ස කුට්ටි ආරච්චි ඉතින් මුළු රටටම hina සභාවේ සැමට සිනා එහෙම පුළුවන් ද රටේ විනය හද මේ හදන්න පුළුවන් ද රටේ නීතිය විනය ක්‍රියාත්මක කරන්න ඒක තමයි අපි අවුරුදු 75ක් තිස්සේ දැක්කේ රට ආර්ථික වශයෙන් ගොඩ ගන්න කලින් ඇත්තටම අපේ රටේ දේශපාලන විනය මේ ජරා ජීර්ණ වෙච්ච කුණු වෙච්ච දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න මූල ඒක වෙනස් කරන්න නැතුව රට හදන්න බැහැ ආර්ථිකය හදන්න බැරි වෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ අපේ මේ කුණු වෙච්ච දේශපාලන සංස්කෘතිය. මේ අපරාධ, මිනීමැරුම්, හොරකම්, මේ මල්ලු මරල හරි සල්ලි හම්බ කරන පිරිහෙච්ච සමාජ නිර්මාණය උනේ කොහොමද? ඒවා නිකන් වතුනේ නැහැ. සමස්ත සමාජ දේහෙම කුණු වෙලා බොහෝ වෙලාවට ආගමික සංස්ථාවත් අපි දකින උදාහරණ වල තරම් එවැනි සිදුවීම් වෙන්නේ සියල්ල ගිරිහෙල කුණු වෙනකොට පන්සල පල්ලිය විතරක් සුද්ධ වූ ආයතනයක් විදිහට තියෙන්නේ සමස්ත සමාජෙ පිරිහෙනකොට එවැනි ආයතනත් ඒකෙ ගොදුරු බවට පත් වෙනවා එහෙමනම් රට හදන්න පටන් ගන්න ඕනි වෙන කොහෙන්වත් නෙමෙයි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරගන්න. රටක අපරාධ වැඩි වෙන්නේ හොරකම් වැඩි වෙන්නේ ඒ දේශපාලන සංස්කෘතියේ ගිරිහීමේ ප්‍රතිඵලයක් විදියට. බුදුහාමුදුරුවෝ මීට අවුරුදු 2600කට කලින් තමන්ගේ ධර්මදේශනාවේ අග්ගඤ්ඤ සූත්‍රයේ ඉතා පැහැදිලිව කියනවා දුප්පත්කම ඇති වෙන කල්හි හොරහතුරුන් බිහිවේ. හොරහතුරුන් නැති වෙන කල්හි අවි ආයුධ බිහිවේ. අවි ආයුධ බිහිවෙන කල්හි අපරාධ, ඝාතන, පාතාලය ඒ වචනේ එහෙම කිව්වේ නැහැ බුදුහාමුදුරුවෝ. නමුත් අපරාධ, ඝාතනයන්, දූෂණයන් ඇතිවේ. ඒක තමයි දා බුදුහාමුදුරුවෝ කිව්වේ. කදත් ඒක එහෙම තමයි. දැන් ඔයාලා මේ දවස්වල කතා වෙන්නේ දැන් හොරු වැඩි වෙලා කුඩු වැඩි වෙලා මුංචි ඉස්කෝලේ යන දරුවත් කුඩු වලට අයිස් වලට බැහි වෙලා මේ තරුණ කාන්තාව කුඩු වලට බැහි වෙලා කුඩු කියන එක නිකම් දෙන්නේ නැහැ මිනිසුන්ට සල්ලි නැති වුණා ජීවත් වෙන්න ක්‍රමයක් නැති වුණා විවිධ ක්‍රම හොයනවා ඔයාලට මතක ඇති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කාලේ කුඩුත් එක්ක අහුනොත් කුඩු
bisnis kerja hunut, dandu mau denna pulau mau prima dandu mau denda oni, marra dandan ya, illa marimat dandu mau kudir kreatif kerana oni kelakip. Tapi katawa sakat coba kian, lagi semua ada katika apa yang bela apa, polgi dia korin patterol, proti nirmani mana bela apa, vidhaya ke janadi petwarya, kudukaru illa la marando oni kine bela apa. Mahadawali, galkisi usavi, midul eli mahane, aurdu visihayak khantava, tamangi, yatayandu me kudupakat degatthiyagana polisi dahu. Yatule, usavi yatule, vishakara uru danduan denu ahu, kudu tiyagana ahu no telna marnam. Ehema kiyanti, ehema niti hadanti, ehema naduti indu detti, ara urdu visaya amma galki susavi midulema tamange yatayandume hagugena hitepu kudu packet ekak polisiyen allagatta allagena prashna karam prashna kota amma mokadda kiwwe amma kene visaya kiwata urdu visaya ka amma kene ane mahatyo mava kooduwata danne pa man daruwa denne ge amma kene wadapu daruwa denna anta kiri tikak denna kiri packet ekak ganna mata wena karanna rassawak ne mage mahatya appagathi mahatya rassawak karanna ba e hinda thamai mahatyo marane deka deka man usavi miduli yawilla kudu ikunanne ane mawa arrest karanne ba ki den api neethiya kriyaathmak karana daduwama kudu packet ekak kahunu illa marra demi yutu eka sadharana ne ekaanthawa illa marra demuwata ape samaaje pura vyapta vechcha me kudu javarama illa marra deminne ne ape illa marra demi yutte ekata goduru vechcha kaanthawa neme kudu walin samaaje visa karapu me naruma samaja kramaya illa maradami yutu e samaja kramaya wenas karanne nathuwa e samaja dehe wenas karanne nathuwa api ape game tarunek taruniyak wallan gihilla kooduwe dala avurudu ganan hiragewalla tibbat kudu nathi wenne api me prashne athi wenna balapapu hetu harita waga palayata danuwan dila wadak ne බුදුහාමුදුරුවෝ කිව්වේ එහෙමනේ බුදුහාමුදුරුවෝ කිව්වේ අවියයුද ඝාතන වරහතුරු බිහි වෙන්නේ ඇයි දුප්පත්කම ඇයි මිනිස්සෙක් තවත් ගැඹිඳලා හොරකමක් කරන්න ඇයි මිනිස්සෙක් පාරේන කෙනෙක්ගේ මාළයක් කඩන්න මේ තියෙන ආර්ථික අර්බුදේ නිසා සාර්ථික අර්බුදයේ විසින් ඇති කරපු සමාජ ප්‍රශ්න තමයි අපි ඉස්සරහ තියෙන්නේ. අපෙන් අහනවා ජාතික ජනබල වේගය ආපු ගමන් ආ කුඩු වලට මරණීය දඬුවම් ක්‍රියාත්මක කරනවද? ඒකද උත්තරේ? ඒක නෙමෙයි උත්තරේ. කුඩු විකුණලා සල්ලි හම්බ කරන දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නේ. ඔය ගොඩක් Kuru misa prasidda vechcha paathale naayakiyo maakandure madu issari harakkata hari nammalin kiyena godakka innawana egullo eveni nammulata aavi maalu nihalla gappi nihalla e nammulin arthakathane kare e paathale maha naayaki unata passe ita kalin o me saamaanya paulala godak igena gatta ඇත්තටම ආර්ථික වශයෙන් අගහින්කම් තිබිච්ච සාමාන්‍ය තරුණයෝ හැබැයි මේ සමාජයේ විසින් ඒගොල්ලන්ව ගප්පිනිහල්ල කරලා තියෙනවා හරක්කටාල කරලා තියෙනවා මහා බයිකරු පාතාලේ නායකයෝ කරලා තියෙනවා එහෙමනම් අපි කරන්න මොකද්ද අපේ ප්‍රතිපත්ති හරි පැහැදිලි අර පුද්ගලයා වල්ලල හිරේ දැක්කු පමණින්ම මේක වෙනස් වෙන්නේ මේ කුඩු ජාවාරම් පිටුපස්සේ තියෙන දේශපාලන හස්තේ මොකද
ඔබ කවුරුත් දන්නව අපේ රටේ කුප්‍රකට දේශ ඔය කුඩු ව්‍යාපාරිකව පිටිපස්සේ දේශපාලන හස්තයක් තියෙනවා. දේශපාලන හස්තේ බලපෑමක් නැත්තම් මැදිහත් වීමක් නැත්තම් මහා පරිමාණයේ කුඩු ලංකාවට ගෙන්නන්න බෑ. නාවික හමුදාවේ ඔයාලා දන්නව බෝට්ටු වලින් කුඩු කිලෝ ගණන් එද්දි ගෙන්නන්නේ බෝට්ටුවේ සමහරලාට දීවරේ හතර පහ දෙනෙක් තමයි. හැබැයි ගෙන්නවන්නේ වෙන කෙනෙක්. ඒගොල්ලෝ තාම අහු වෙන්නේ නැන් දිදල්ලි. මදුස් මංකදුරේ මදුස්ස අරගෙන ඇවිල්ලා අවුරුදු එකමාර කිරි තිබ්බනේ. දෙය අල්ලගත්ත වෙලාවේ එදා හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මාත්‍ය ඇවිල්ලා කිව්වා මාකඳුරේ මදුස්ගේ කට උත්තරෙන් ලංකාවේ ප්‍රබල දේශපාලඥයන්ගේ නම් කීපයක් කියවුණා. පොලිසියේ ඉහළ නිලධාරී කීප දෙනෙක්ගේ නමුත් කියවුණා. මතකද? ඊට පස්සේ මොකද වුනේ? මොන රටම බලාගෙන හිටියා මදුස්ගෙන් ඒ කවුද ඇමති මොන මන්ත්‍රීද මේක පස්සේ ඉන්නේ කියලා හොයාගත්ත. අර මාතර පැත්තේ හිටපු මාකඳුරේ එයාගේ ගමේ හිටපු මන්ත්‍රීකිට චූදිතයෙක් වෙලත් හිටියා. දැන් නැහැ පාර්ලිමේන්තුවේ. ඒක එක්ක නම් හිතාගත්ත මවාගත්ත. අපි ටික කාලයක් යනකොට දන්නේම නැහැ පොලිසිය අත්අඩංගුවේ හිටපු ඩීඑන්ඒගේ හිටපු මාකඳුරේ මදුස් පාන්දර තුනට විතර මාලිගාවත්ත පැත්තේ ෆ්ලැට් එකක කුඩු තියෙන තැනක් හොයන් පෙන්නන්න කියලා එක්කරන් ගිහිල්ලා ඒ කුඩු පෙන්නන්න එක්කරන් යනකොට මේ පාන්දර පොලිසිය අත්අඩංගුවේ මාංචු දාලා පොලිස් බාරෙන් අරන් ගිය මදුස්ව වෙන පාතාලේ කණ්ඩායමක් ඇවිල්ලා වෙඩි තියලා පාන්දර තුනට පොලිසිය ටීඑඩි එක ඇතුලේ හිටපු කෙනාව ෆ්ලැට් එකට ගෙනියනවා කියලා කොහොමද අනික් කට්ටිය දැනගන්නේ? දැනගත්තයි කිව්වේ. ඊට පස්සේ ඒ කණ්ඩායම ආපු බයිසිකලේ දාලා ගිහිල්ලා තිබ්බ. අපිට පෙන්වුවා ටීවී එකේ. රූපවාහිනියේ පෙන්වුවා ආපු කණ්ඩායම බයිසිකලේ දාලා ගිහින්. අද වෙනකම් පොලිසිය බයිසිකලේ ආපු කණ්ඩායම හොයාගත්තේ නෑ. අදටත් නෙයි. ඒ කියන්නේ මොකද්ද? ඇත්තටම මරලා දැම්මේ මදුස්ව නෙමෙයි. මදුස්ගේ කටෙන් එළියට ආපු අර දේශපාලන නායකයන්ගේ නම් ලැයිස්තුව මරලා දැම්මා. එතනින් පස්සේ නඩුවත් ඉවරයි. ගෙනපු කට්ටියත් බේරු. මදුස් ජීවත් වුණා නම් උසාවියට ඇවිල්ලා උසාවියේ නීතිච්චවරු හරස් ප්‍රශ්න අහනකොට මදුස් ඔක්කොම කියනවා. කියන්න දුන්නේ. එතනින්ම වැහු. ඒකම තමයි කේපීට කරේ. කුමරන් පත්මනාද ඔය කවුරුද දන්නව? අපේ මලින් ලසන්තල නැව්වලින් ගෙනපු රත්තරන් එහෙම අල්ලුවනේ. කේපීවත් එහෙමනේ ගෙන ගේරකට කිව්වනේ. නැව් තියෙනවා බැංකුවල ගිනුම් තියෙනවා රත්තරන් තියෙනවා සල්ලි තියෙනවා කියලා තිබුණනේ. අන්තිම හිටපු නායකයන් කොහොමද ගෙනාපු වෙලාවේ තිබිච්ච සම්දර්ශන? ඒ සියලුම දේවල් ගන්නව අත්තනකට ගන්නව රජේ බාරයට ගන්නව කියලා කිව්වා. එක දවසක්වත් කේපීව පොලිසියකින් කට උත්තරයක් අරගෙන උසාවියට ඉදිරිපත් කරේ නැහැ. කුමරන් පත්මනාදන් අන්තිම හිටපු නායකයව කිසි දවසක ලංකාවේ කිසිදු උසාවියක කට උත්තර සාක්ෂියක් දෙන්න කැඳෙව්වේ නැහැ. කැඳෙව්වා නම් උසාවියේ නීතිච්චවරුන්ගේ හරස් ප්‍රශ්න ඇහුවා නම් කේපී කියනවා අන්තිමට තිවිච්ච රත්තරන් වලට මොකද වුනේ කවුද ගත්තේ? කේපීට කියන්න වෙනවා ඒ ජාත්‍යන්තර ගිනුම් වල තියෙන සල්ලි ටික කවුද ගත්තේ කාටද බාර දුන්නේ? අදටත් ඒක රහස. දන්නෝ දන්න. ඊට පස්සේ මොකද වුනේ? ඒකේපීව අපිම දාපු නඩුවකින් මගේම නමින් දාපු නඩුවක් අභියාචන අධිකරණේ ලංකාවේ පොලිසිය පොලිසිය වල ඩීඑජ්ලා ඔක්කොම ඇවිල්ලා කිව්ව උසාවියට
Kumaran Padmanathan teriwa Lankawe kisindu polisiyeka kisindu chodanawak liyawila naha peminillak naha kiyala. Tusaviya baluwa Vijaya Rat naduwak dahala thiyenawa Kumaran Padmanathanta erahiwa Kumaran Padmanathan gena raja neethichchawarya neethipathiwarya ewilla Diyaje Mahathurunge liyum ekka pennala kiyenawa mohuta viruddha swaminni Lankawe polisiyeka kohewat පැමිණිල්ලක් චෝදනාවක් නේ. තුසාවිය කිව්වා එහෙනම් වහාම කුමරන් පද්මනාදන්ව නිදොස් කුට නිදහස් කර. මොකද වෙන්නේ? ඊට පස්සේ ඔයාලා හමුදාවේ කට්ටියම දාලා අදටත් අර සෙන්චෝලේ ස්ථානේ කුමරන් පද්මනාදන්ව හමුදා ආරක්ෂාව යටතේ හමුදාවේ රැකවරණය ආරක්ෂාව නෙමෙයි අත්‍යවම ගත්තු රැකවරණය කියන්නේ මේ ඉරගේ ඉරකල්ල නෙමෙයි පහසුකම් සහිතව තියන්නේ හිටිය ඒක නෙත්ත කතා ඉතින් මේක තමයි රටේ නීතිය හැත්තක් වෙන්නේ ඉතින් මේවා දකිනකොට මේවා පේනකොට තවලට ඇති වෙන කම්පාව මොකක්ද අපි අතපය කඩාගත්තේ අපි ජීවිත නැති කරගත්තේ අපි යුද්ධ කරේ මෙහෙම රටක් හදන්නද ඔබ යුද්ධ කරේ වෙන මොකටවත් නෙමෙයි ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධ කරේ මේ මාතෘභූමිය ඇත්තටම නිදහස් මාතෘභූමියක් බවට පත් කරන්න අපි කාටත් හොඳට සතුටින් ජීවත් වෙන්න පුළුවන් ලාංකීය සමාජයක් ගොඩනගා ඒ සිහිනේ ඔබේ හැමෝටම තිබුණා අපි බ්‍රිගේඩි ජූට් කිව්වා වගේ වෙනෙනෙකුටත් එහෙම සිහිනයක් තිබුණා හමුදාවට යුද්ධේ ක්‍රියාත්මක වෙනකොටත් ඒ සිහිනේ තිබුණා යුද්ධය අවසන් කළ බලාපොරොත්තු වන ශිලා වතුරෙන් ලංකාවේ වැඩිම වී අස්වැන්න ලැබෙයි යාපනයේ කල්පිටියේ මුහුදේ දීවර මුහුදු රස්සාව කළා ලංකාවටම කන්න දෙන්න පුළුවන් තරම් මාළු අල්ලයි රාජිත සේනාරත්න එදා යාපනයේ මාළු මාකටකට ගිහිල්ලා මාළු අර වට්ටිය අරගෙන දඟලන මාළු පෙන්නලා ටීවී එකේ කිව්වා දැන් යුද්ධය ඉවරයි මුළු රටේම දීවර කර්මාන්තයන්න පුළුවන් මාළු අල්ලන්න පුළුවන් දැන් ඉතින් රට බංකොලොත් නෑ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කියලා. ශිලා වතුර යුද්ධේ ඉවර වෙනකොට කිව්වා වැඩිම වියස්සන්න හම්බෙන ප්‍රදේශය දැන් අපේ රට බාරේ තියෙන්නේ ආණ්ඩුව බාරේ රට බාරේ තියෙන්නේ. දැන් අපිට බය වෙන්න දෙයක් නෑ සහලින් සුවම්පෝසිත රටක් කිනුවන් කියලා. මතකද? දැන් අපි ඔක්කොම හිටියා ඇත්තටම දහසක් බලාපොරොත්තු තියාගෙන. පස්සේ මොකද උනේ? යුද්ධේ කාලෙවත් නොතිබිච්ච ගෑස් බෝලින් තෙල් බෝලින් ගෑස් බෝලින් වල මහදවාලේ මැරෙන පණ පිටින් මෙරි මෙරි ජීවත් වෙන මිනිස්සු අපි දැක්කා එවැනි යුගයකට අපේ රට වැටරන් වැටුණා යුද්ධ වෙලාවේ කිව්වා සියලු ධනය සියලු සම්පත් යුද්ධ වෙනුවෙන් යන්නේ යුද්ධ ඉවරුණාට පස්සේ රට ස්වම්පෝෂිත කරන්න පුළුවන් රට දියුණු කරන්න පුළුවන් කියලා ඒ අවුරුදු 30ක් මේ පදේ ගගා හිටියා අන්තිමට යුද්ධ ඉවරලා තිබුණටත් වඩා රට බංකොලොත් වුණා පළවෙනි වතාවට ලංකාවේ ඉතිහාසයේ ආර්ථික වශයෙන් බංකොලොත් රටක් කියලා ලංකාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරා. පහුගිය අප්‍රේල් මාසේ 12 වෙනිදා නිල වශයෙන්ම ලංකාව බංකොලොත් කියලා මහ බැංකුව අධිපති වීරසිංහ මහත්තයා ප්‍රකාශ කරා. දේක ගලෝ එතන රට ගලව ගන්න කියලා ගෙනාවා අර ජාත්‍යන්තර යාළුවෝ ඉන්න නේද? ඇමරිකාවේ චීනේ ජපානේ ඉන්දියාවේ යාළු ඔක්කොම ඉන්නේ රනිල්ගේ සාක්කුවේ කියලා තමයි ගෙනාවේ රනිල් වික්‍රමසිංහව ගෙනල්ල මොකද කරේ රටේ ආර්ථිකයේ බංකොලොත් තත්ත්වෙන් මුදෝගත්තද තාමත් බංකොලොත් බංකොලොත් කියලා නිල වශයෙන් ප්‍රකාශ කරේ ගිය අවුරුද්දේ අප්‍රේල් 12 තාමත් අපි බංකොලොත් රනිල් ලැබිලා බංකොලොත් කමින් අපිව මුදෝ ගන්න එක ඩොලර් එකක් හරි අපේ නායක අප්පාදු කරා ඩොලර් බිලියන 83.6ක් තියෙනවා අපේ ණය ජාත්‍යන්තර යාළුවෝ ඉන්නවා කියලා යාළුවන්ගෙන් ගත්ත ණය දැන් යාළුවන්ට කතා කරලා එක ණය එක ඩොලර් එකක්වත් ගෙවන්න එක නවත්වද නෑ තාම එහෙම ණය ටික තියෙනවා පොලියත් එක්ක එකතු වෙන දැන් මේ ආර්ථිකයේ මේ රිම් එකෙන් යන්නේ එක ඩොලර් එකක්වත් ණය ගෙවන්න නැතුව දැන් මොකද කරන්නේ
දැන් කරන්නේ තාපහු අර පරණ සුපුරුදු සෙල්ලම තමයි. ඒක තමයි මේ අයවැයෙන් රණිල් ගෙනල්ල අපිට දෙන්නේ. ඔච්චරකල් කරෙත් ඕක තමයි. රට ණය කරා. රටේ සම්පත් ටික විකුණලා දැම්මා. අපි මත බදු ගහලා අපි හම්බ කරන දුක් මහන්සියෙන් හම්බ කරන ටිකත් ඌරන් කෑවා. දවල්ගේ විස්රාම වැටුප වල රජයේ සේවකයන්ගේ වැටුප සාමාන්‍ය ජනතාව හම්බ කරන සල්ලි ආපහු කොල්ල කන ඌරන් කන 93% ලබන වෘත්තේ ආදායමෙන් ආණ්ඩුව කොල්ල කනවා බදු ගහන. දැන් රජයේ සේවකයන්ට ලබන අප්‍රේල් ඉඳලා 10000ක සොච්චමක් දෙන්නම් කියලා කැරටලයක් පෙන්වුවනේ. ඉස්රාමිකෙන්ට 2500ක් දෙන්නම් කියලා. ඒ ඔක්කොටම යන්නේ බිලියන 133යි. බිලියන 133යි. අපි කන බොන පරිප්පු ටික සීනි ටික පෙට්‍රෝල් එක ඩීසල් ටික අපේ භාණ්ඩ හා සේවා වලට ගහපු බද්දෙන් විතර ආණ්ඩුව කොල්ල කනවා රුපියල් බිලියන 1094ක්. භාණ්ඩ හා සේවා බද්ද වැඩි කරපු එක බිලියන 1094යි. සොච්චම් 10000 දෙන්න බිලියන 133යි. කොල්ල කෑමක් තියෙනවා. අමු අමුයි අපේ හම්බ කරන සල්ලි ටික කොල්ල කන. බදු ගහනවා කියන්නේ මොකක්ද? අපි දුක් මහන්සියලා මොන හරි රස්සාවක් කරලා ආදායම් මාර්ගයක් හොයාගත්තම ආණ්ඩුව වැට්පත්ෙන් පේටැක්ස් එකකින් එකේක ජාති බදු තියෙනවා. ඒ බදු තමයි කඩේට ගිහිල්ලා ගිනි පෙට්ටියක් ගන්නකොට ගහනව බද්ද. සීනි ටික ගන්නකොට ගහනව බද්ද. දැන් ගැහුවේ රුපියල් 50 වැඩි කරා. වැඩි කරාට පස්සේ මොකද උනේ? කඩේ සීනි රුපියල් 330යි 340යි රතු සීනි නම් 350යි. දැන් මම මෙතනින් දැද්දි Facebook එකේ දැක්කා මාළඹේ ෆුඩ් සිටියේ සීනි කිලෝ එකක් අර සේවකයාගෙන් ගණන් අහලා ගන්නකොට සේවකයා කිව්වලු 350යි කියලා. කවුන්ටරේට ගිහලා බිල ගෙවනකොට කවුන්ටරෙන් කිව්වලු 385යි 35ක් වෙන්නේ. එහෙමවත් ගන්න සීනි නැහැ. සීනි නැන්නේ නේද? ඒ බදු. ඒ අපේ සීනි කිලෝ එකෙන් සීනි හැන්දෙන් බද්ද අරගෙන ආණ්ඩුව ඒ සල්ලි වලට මොකද කරන්නේ? ආයෙ පරණ සෙල්ලම තමයි. නාස්තිය අර කිව්වේ මම කියන්න කිව්වොත් ගොඩක් වෙලා යනවා නේද? දැන් මොන අද අලුත්ම මාතෘකාව ක්‍රීඩා ඇමතිගේ කෝටි ගණක් වටින වාහනයක් උන්න කොහෙද ගැ වාහන සෙල්ලෙකින් අර නේ ගේන්න බෑ වාහන. හැබැයි එයාගේ නම් එයාගේ එකක් කියලා තියෙනවා. අද අලුත්ම ප්‍රවෘත්ති එක අපෙන් සීනි හැන්දෙන් ගිනි පෙට්ටියෙන් අපෙන් ගහ අපිට ගහන බද්ද තමයි මේ කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන්නේ. සාමාන්‍ය මිනිසුන්ට ගහන්නේ බද්ද වක්‍ර බද්ද. ලබන වෘත්තේ ආදායම බිලියන 4107යි. ಭಾರತ 4107ෙන් ඇත්තටම ගත්තොත් බිලියන 3820ක්ම බදු. 93. ඒ කියන්නේ දුප්පත් සාමාන්‍ය ජනතාව මත ගහන බද්ද. ලොකු මිනිසුන්ට බදු ගහන්නේ නැහැ. දැන් ඉන්නෝ මෙන්ඩිස් කම්පැනි. කවුරුත් දන්නවනේ. ලංකාවේ අරක්කු නිෂ්පාදනයේ උඩින්මි අර්ජුන ඇලෝසියස් අර මහ බැංකුව කඩපු අර්ජුන මහේන්ද්‍රගේ බෑන. මාමයි බෑනයි බැංකුව කැඩුවේ. මාමයි බෑනයි ලොක්කයි. ලොක්ක තාම ඇල්ලුවේ නෑනේ අර්ජුන මහේන්ද්‍ර. අල්ලන්නේ ගමේ ගෙහෙල් කෙනෙක් හොරගම් කරොත් අහිංසක මිනිස්සෙක් දුප්පත්කමට පව්වදාම ගිහිල්ලා දානවා මීගමේ මහලු ගෙදර. හැබැයි බැංකුවක් කඩපු මහ බැංකු හොරාව රනිල් ජනාධිපතිතුමා තාම ඇල්ලුවේ නෑ වචනයක් කතා නෑ. ඒක වෙනුවෙන් කතා කරපු රාජපක්ෂලා අද මී කියන්නේ. එහෙ අර්ජුන ඇලෝසියස් මෙන්ඩිස් කම්පැනි තමයි ලංකාවේ සුරාබතු එකට බදු නොගව ඉන්න ප්‍රධාන කප්පිත්.
angka eka mendis, dekat mendis, tuna waiba disturis, hatar waiba spirit. Kau demi, kau rutan, kocir dengan, koti hai si heta hata, me aite nahatara pahak tino, pahui aurdu dekat tuni, anu de badu gebel nanti badu pramane, nogi wu badu pramane, rupiah koti hai si heta hata, mululang kawe ma, me ye peredaranil da puai weng. Wakukadu apa adit? Wakukadu rogi itu, apa adit aja? Ina kita very itu aja. Di mana waktu itu? Mahal ukurikian wakukadu rogi itu loko di mana waktu itu? Very itu inda di mana waktu itu? Mulu langkahnya mah, dahaskan anak pina, wakukadu rogi itu very itu aja, apa adit aja? Me dedahas bisiha terawurut terutama denda very kerapukan. Rupiah koti fansi yai mendis kompenya tulu surabadu nogeupu pradhana ayatan pahe nogeu badvitra koti haisiya heta hata. Sadaran ko yukti ko niti sadaranatte ne. Ini ngapi hamudave seve karana kale kamburla kamburla jivitet parityag kala rata wenuwen yuddha karala. Dengan api, sejumak kila wisram itu bahamba kerjaan nadi wisram itu pada gahanu badd. Apa yang badu sally bali? Arah mahaparimana badu ancakaru nidhali, ungi jiwite sukupowi kerja. Mee samajakrami wenaskaran dulunen. Mee samajakrami wenaskaran datamai. Arah malit dasant isella kiwe katawa. Vividaya ayudha gatta kiyala man ee pereda kiwa Soma Jayakodi mahatmiyage navakathawak nidahasata nidahasa nidahasata nidahasak e pote Soma Jayakodi kiyenawa me ayudha ganne eke wenasak thiyena bale wenuwen ayudha pawichchi karana kandayama ekak aithin wenuwen ayudha pawichchi karana ayath thawak Aitin menu yang naik itu ganne kai, balau mana menu yang naik itu ganne kai, terlalu luku bener sakti. Itu yang saya, janata aragal waladi, janata satan waladi, aitin menu yang naik itu terlakat tegatir. Ibagai itu yang saya, hamada matu nama ibagai balai menu yang panak pantiya, naik itu aragana, thamangge balau mana wis cakarpeka abidekka. Uturin etiket cuyutte, thamangge balai binwing, anu nilamasing, ayu dek pahwic cikar cuyutte. Jati madhi aussela, jati madhi poshane kerla, itihasegan, suddagi ngapi nidhasa labagat te dawse idala, hema anu akma balai trend jati madhi pahwic cikara, balai pahatgane endat jati madhi pahwic cikara. ඒ ජාතිවාදී පාවිච්චි කරන්න ඒ තරුණ යමක්කම තේරෙන තරුණ ජීවිත ඒගොල්ලෝ එකට ඉරහිව නැගී සිටියා අරගල කරා ඒක තමයි අවසාන යුද්ධ බවට සිවිල් යුද්ධ බවට පත් වුනේ දකුණෙත් එහෙම තමයි යුද්ධ නිකන් නිර්මාණය වුණේ කාගේවත් අසහනට ඒ ජනතාවගේ අයිතිවාසිකම් යටපත් කරලා මර්ධනය කරලා Raja balai, anu balai, pahamic cikal, banat kari mardane kerana kute, janata anda suddhu aiti abtienwa, itamangi aiti wasikam benue negi siti. Eka tamai loki tiasa, hamadam siddhu ni, Lanka tiasa gatta te, eka tamai siddhu bilati. Suddha villa, Portugisi, Landes, Inggris villa, api banat kari ngayud balai ngatapat kari inno kute. Api villa se Kerala tu ni, urada Kerala tu ni, e bahalnya terhiba. ජනතාව අපේ හාමුදුරන් වහන්සේලත් එක්ක අරගල කරේ අයිතිවාසිකම් එනිසා මේ සමාජයේ මේ තත්ත්වයට ගෙනාවේ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අයිතීන් වෙනුවෙන් අරගල කරපු ජනතාවගේ ජයග්‍රහණයේ ප්‍රතිඵලයක් විදිහට ඒක අපි හොඳට තේරුම් ගමු හෙට දවසේ මේ සමාජය වෙනස් කරන එකේ
Muli kumana wati ini, nyayukti sangat asadarna samaja krami venas kalla, sadarna samaja kurnagi, venamukak katnimi. Abi kantawat, paut gelika patu kumana wan, emati kini kwen, mantri kini kwen, agamati wenda janadi pati wen, put gelika sihin api kantawat ne, api emati kandala kuminis. Eh rata minwi, obadano, dedan satere andwi, api emati kandero, ai api emati kandala awi. Mungkin deh itu, itu Chandrika. Ada Eric Solheim latte keikutuela. Uturan sah negeri ini panat dek ikutukarla. Uturan negeri ini panat dek panane venamar. Sunami sahan mandele kila ka khadala. Ini mandele itu pasti nek patkarno. Ini pasti naga pradhania LTT. Bahin tunak LTT. Anit dek kena single, anit dek kena demal. Vegan venamar vegan ka adipati mere. Matakati, apitin nandui, ida Chandrika Bandar Naik, tsunami impasse, utara negeri ini terbenam tsunami sahan mandle kelika khadala, rata bedan rojana wa kene puru tamai, api amatikam pettakar daleli tevilla, eka parat dala, e Chandrika agi rata bedan, pratipatya parat dala, Chandrika parat dala, e pratipatya murumani me adapat kalla, ad Sri Lankia jatiya vidiyata. Ekatra inna puluwan ratak nirmanaya kare api e kapakirima kalla. Enisa deshapalane api jathika janabala vegiye vidihata ithihase indala api medihat wenna katiyutu karanne hudu patu bhautgala kumanawan wenwen neme. Obath ada amith ekak ekathu wela inne yathema thamai. Enisa api hemotawa thiyenne samuhika podu eka umanawak. E umanawa wena an kavarakwat neme. Dusit vech deshapalana kramaye wenas karala me rata nishpadane mata padanam vech aarthika wedapillak athule godanaga wanchawa dusane horakam rate turan karapu gaman ona ratak apith ekak ganadunu karanna lankawata eno loke purama inna aayojakiyo lankawata eno ada eka aayojakiyekwat inne ne aayojakiyek kenapota issalam balana pradhana karunu thunak thiyena Eka deshapalana sthavarathwe thiyenawa. Deka wancha dusana horakam netha. Thuna yadidala pahasukam thiyenawa. Den ape Lankawata aayojakayek kenakota balana sadhaka thunama gattot attatama ne. Meka addattala yana aanduwak thiyena koyyelave kadanwata iddanne. Sthavarathwayak ne. Sthavara deshapalana tattwayak rate ne. Thiyena aanduwata janamathayak ne. Inna janadipati la janavaramak ne. Janavaramak neti janadipati kene kinnuwa. Janavaramata pitupahapu aanduwak thiyenuwa. Janathawage mate sampurna anipettidi. Ithin aayojakaya balanuwa enna kalin. Minissunge mate mokadda aanduwe balaye mokadda. Minissu inna anipette unama aayojakayata therunawa meka koi welawa wenas wenna danne. Enne ne. Horakam wancha dusana thiyena thakkan. Lankawa tenne unatar natawal thiyenawa yanne. Vietnam ete yanawa porakanu. Ei. Deshapalana sthavarathwe thiyenawa. Wancha dusana ne. Yadidala pahasukam thiyenawa. Vietnam e. Eda 1993. Ranil Wickremesinghela aandu karana kale. Vietnam e apanayana warshika apanayana aadayama dollar billion 3. Lankawa ape. Warsik apanai nadae mat dollar billion tunai. En Vietnam itu billion tunai, apit dollar billion tunai. Adem, apa apanai nadae mat warsik dollar billion dolahai. Vietnam ini warsik apanai nadae mat dollar billion tunsiya tishaya. Ekasih ekonos tunaiking Vietnam ini Apanai nada yang memerikar latihan orang Vietnam ini minisu, Lanka ini minisu. Magic balai akne, muka terasa, nishpadne mata, deshpalan naik aktif sing arti kehasilu. Sampradaya ke kursi apanai nemi, loko velendapul alagan napulu ang nami natakshin ettek bandic nishpad.
ඔබ පාවිච්චි කරන හැම ජංගම දුරකථන එකම තියෙන චිප් එක. ඔය ගොඩක් ජංගම දුරකථන බලන්න කොහෙද නිෂ්පාදනය? වියට්නාම්. අද මුළු ලෝකෙටම ජංගම දුරකථන විතරක් නෙමෙයි. ඒ නවීන තාක්ෂණික උපකරණ නිෂ්පාදනය කරන්න වියට්නාමේ වියට්නාමෙත් 80% වියට්නාම් කාන්තාව. ලෝක වෙනඳපොළ අල්ලගෙන අන්න නායකයෝ පාලකයෝ සනස්පකට රටේ ආර්ථිකය මෙහෙව්වා. අපේ නායකයෝ පාලකයෝ මේක කුණු කරලා ජරා කළා, චප්ප කරලා දැම්මා. අපි රටක් විදියට බංකොලොත් වුණා. එහෙනම් අපි වෙනස් කරන්න ඕනේ මොකක්ද? වෙනස් කරන්න ඕනේ දේශපාලන සංස්කෘතියත් එක්ක මේ ආර්ථික මොඩල් එක, මේ ණයට කාලා හිඟා කාලා බදු ගහලා ජීවත් වෙන ආර්ථිකයේ වෙනුවට විකුණන කාල ජීවත් වෙන ආර්ථිකයේ වෙනුවට සැලස්මකට නිෂ්පාදනය මත පදනම් වෙච්ච කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන ආර්ථික වැඩසටහනක් ඔස්සේ දිවෙන සැලසුම් සහගත ආර්ථික ක්‍රමයකට අපි එහෙම ක්‍රමයකට යන්න පුළුවන්. ජාතික ජනබල වේගයේ මූලික ප්‍රතිපත්ති පදන මේක. අපි එතනින් පටන් ගමු. ඉස්ලාම් මේ හොරු ටික අල්ලලා මුන් ටික දාලා අතට දෙන්න පුළුවන් දඬුවම දෙන්න පුළුවන් පරිම දඬුවම් දීලා ආපහු එකෙකුටවත් තොරකම් කරන්න බැරි රටක් අපි ඉස්සෙල්ලා හදමු. ඒක තමයි ජාතික ජනබල වේගයේ ඵලයට ආපහුම කරන ඵලෙනි වැඩි. එතනින් රටේ නීතිය ක්‍රියාත්මක කරමු. නීතිය ක්‍රියාත්මක කරන ඔබේ මැදිහත්වීම අවශ්‍යයි. ඔබට තමයි හමුදාවේ විනය නීතිය හොඳට අධ්‍යක්ෂින් තියෙන්නේ. එනිසා අපි රටේ හොරු ටික පන්නන්න, හොරුන්ට දඬුවම් දෙලා රට හදන වැඩේ පටන් ගන්න ඔබට විශාල කාර්යභාරයක් තියෙනවා. අපි එතනින් පටන් ගමු. අන්න එතකොට කුඩු ජාවාරමත් ඉවරයි. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා. යුක්තිය සාධාරණත්වයට ඉෂ්ට වෙනවා. අලුත් බලාපොරොත්තුවක් අපි හැමෝටම එනවා. ඒ අලුත් නැවුම් බලාපොරොත්තුවත් එක්ක සැලසුම් සහගත ආර්ථික වැඩපිළිවෙළට අපි යමු. ඒකට වැඩි කාලයක් යන්නේ නැහැ. කෙටි කාලීන වැඩපිළිවෙළ අවුරුදු 2යි, මධ්‍ය කාලීන වැඩසටහන අවුරුදු 5යි 6යි, දිගු කාලීන වැඩසටහන අවුරුදු 9යි 10යි. 9ක් 10ක් වෙනකොට මේ රට සම්පූර්ණයෙන්ම ශක්තිමත්, ආය කාටවත් හොල්ලන්න බැරි, ලෝකෙ කිසි රටකට ණය වෙන්නේ නැති හිඟා නොකන රටක් බවට පත් කරන්න අපිට ශක්තිය තියෙනවා, අපිට ධෛර්යය තියෙනවා. අපි වෙනුවෙන් යමු. මේ රට හදන්න පුළුවන්. අපිට ඕන තරම් සම්පත් තියෙනවා. දැන් අර චම්පික සහෝදරය කිව්වේ කටාණේ ඇතුලේ තියෙන සම්පත් ටික. මොන රටම ගත්තොත් කොච්චර සම්පත් ආකරයකද අපි ඉන්නේ. භෞතික සම්පත් ඕන තරම් අපිට තියෙනවා. අපිට ඒ වගේම හොඳ උගත් දැන් අධ්‍යක්ෂීම් තියෙන ශක්තිමත් මානව සම්පතක් තියෙනවා, මිනිස් සම්පතක් තියෙනවා. භෞතික සම්පතයි මානව සම්පතයි එකට කළමනාකරණය කරලා නිවැරදි හොරකම් නොකරන විනයගරුක දේශපාලන පක්ෂ නායකත්වයක් මගින් ලබන අවුරුද්දේ පවත්වන ජනාධිපතිවරණය වෙන කවුරුවත් නෙමෙයි, ජාතික ජනබල වේගය අපේ පක්ෂේ නායක අනුර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණයත් එක්ක රටම වෙනස් කරන ආර්ථික වැඩපිළිවෙළ, මුළු සමාජයම වෙනස් කරන දේශපාලන වැඩසටහන අපි ක්‍රියාත්මක කරමු. ඒ වෙනුවෙන් අපි ශක්තිමත් වෙමු. ඒ වෙනුවෙන් අපි ධෛර්යමත් වෙමු. අන්න ඒ සඳහා අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකව සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, යෝධ බල, යෝධ විශ්වාසය ගොඩනැගේවායි ප්‍රාර්ථනා කරමින් මම ඔබෙන් සමුගමු.